හෙලෝ අයිබෝන්. ඉතින් අදත් අපි පොඩ්ඩයි දෙයක් කතා කරමු. මොනවාද මේ අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් විදියට දේශපාලන යාන්ත්‍රණය සකස් වෙන්නේ කොහොමද කියලා. අපි කරන දේවල් ශිෂ්ට සම්පන්න නම් දේශපාලනයත් ශිෂ්ටයි. අපි කරන දේවල් අශිෂ්ට සම්පන්න නම් දේශපාලනයත් මොකද වෙන්නේ? අශිෂ්ටයි. ඉතින් අපේ මේ වෑයම සමාජ පද්ධතිය එහෙම නැත්නම් සමාජ යාන්ත්‍රණයම අශිෂ්ට සම්පන්න බව එහෙම නැත්නම් ඒ ගතිය මතු කරලා පෙන්නලා දේශපාලනේ කොහොමද ශිෂ්ට සම්පන්න කරගන්නේ කියලා පොඩි හරි වෑයමක් ගන්න පොඩි හරි මැදිහත්වීමක් කරන්න ඔයාව මාව පොළඹව ගන්න එක. ඉතින් අදත් අපි පොඩි මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. මේ අපි ඔක්කොම කරන මාතෘකාව. එහෙම නැත්නම් අපි ඔක්කොම අදාළ කරන මාතෘකාව. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් සෙටලා යන්න බලන්න. එන්න ඔයන්න මාත් එක්ක. අද අපි මේ ලෑස්ති වෙන්නේ ඔයාටයි මටයි හැමෝටම බලපාන ආර්ථිකය ගැන පොඩි සරල අදහසක් ගැන දැනුවත් වෙන්න. මේ ආර්ථික ප්‍රශ්න විසඳද්දි සමහරු කියනවා IMF යන්න ඕනේ කියලා. තවත් සමහරු කියනවා IMF යන්න නැතුව මේක විසඳන්න පුළුවන් කියලා. තව සමහරු කියනවා මේක කෘෂිකාර්මික ආර්ථිකයක් කරන්න ඕනේ කියලා. තවත් සමහරු කියනවා මේක සේවා ආර්ථිකයක් කරන්න ඕනේ කියලා. තවත් සමහරු කියනවා ඒ ඇස්සේ ආනයන ආර්ථිකයක් කරන්නලු, අපනයන ආර්ථිකයක් කරන්නලු. ඒ ඇස්සේ තවත් සමහරු කියනවා මේක තේරවාදී ආර්ථිකයක් කරන්නලු. එහෙම නැත්නම් මහායාන ආර්ථිකයක් කරන්නලු. මේ මොන ආර්ථිකේ ආවත්, මොන යෝජනාව ආවත් අපි හැමදාම කරේ ණය පිට ණය ගන්න එක විතරයි. ණයක් අරගෙන ඒ වෙලාවට ක්ෂණික සහනයක් ගත්තා. එච්චරයි. නිෂ්පාදන ආර්ථිකයක්වත් සේවා ආර්ථිකයක්වත් අපිට නැත්තම් අපිට ඇත්තටම තිබිලා තියෙන්නේ විනෝද ආර්ථිකයක්. ඇයි අපි හැමදාම කරේ ණය අරගෙන සැපේ ඉන්නගෙන. ඉතින් ඕගොල්ලන්ට හිතන්නේ මේ විදිහට හැමදාම ණය අරගෙන සැපේ ඉන්නද? පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ගොඩ දෙනෙක් කියනවා මේ ජනතාව තැළෙන, පෙළෙන, පීඩාවට පත් වෙන බදු ප්‍රමාණය අඩු කරන්න ඕනේ කියලා. හැබැයි අපි මේ බදු අඩු කරා කියන්නේ රජයට තියෙන ආදායම අඩු වෙනවා කියන එක. රජයට තියෙන ආදායම අඩු වෙනවා කියන්නේ ඒකෙන්නුත් පීඩාවටපත් වෙන්නේ මහජනතාව තමයි. ඇයි? මෙන්න මේ බදු අඩු වුණා කියන්නේ අපිට තියෙන පොදු පහසුකම් ටික අපෙන් ගිලිහෙනවා කියන එක. කොටින්ම කියනවා නම් මේ බෙහෙත් පෙත්ත පවා අපෙන් නැති වෙන්න පුළුවන්. ඇයි? වෙන කවුරුවත් ඇවිල්ලා රජයට ආදායමක් දෙන්නේ නැහැ. රජයේ ආදායම ගන්නෙත් මහජනතාවගෙන්ම තමයි. ලංකාවේ ඉතා විශාල ප්‍රමාණයක් සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ වගේම විදේශගත වෙලා ලංකාවට සල්ලි එවන, සල්ලි හොයන පුද්ගලෝ ඉතා විශාල ප්‍රමාණයෙන් ඉන්නවා. මේ පුද්ගලයෝ රජයට ඉතා විශාල වශයෙන් බදු ගෙවනවා. ඒ කියන්නේ අපේ ආර්ථිකය තනිකර බද්ධ වෙලා තියෙන්නේ මේ වගේ පුද්ගලයොත් එක්ක. හැබැයි මේ ගෙවන බදු ප්‍රමාණයත් එක්ක ඒ පුද්ගලයන්ට අවශ්‍ය නිසි පහසුකම් ලැබෙනවද කියන එක මට නම් තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම ඒ නිසි පහසුකම් නොලැබීම ඒ පුද්ගලව ප්‍රශ්න කරනවද කියන එකත් මට තියෙන ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මේක ඇත්තටම විසඳන්න ඕන ප්‍රශ්නයක් නේද? මට හිතන විදියට නම් මේ ළමයා වැරදි නැහැ. මෙහෙම තමයි ගොඩ දෙනෙක්ම හිතන්නේ. ඉන්ධන ටිකක්
එහෙම නැත්තම් තෙල් පෝලිම ගෑස් පෝලිම නැති වුණා කියලා අපි හිතනවා ඔක්කොම යථා තත්ත්වයට පත් වුණා කියලා. හැබැයි අපි ඇත්තටම යථා තත්ත්වෙන් ඉන්නේ. අපි බදුගෙන ජනතාව. අපිට ලැබිලා තියෙන්නේ මේ අවමය. මේක තේරුම් ගන්න ගොඩ දෙනෙක්ගේ දේශපාලන සාක්ෂරතාවය පරිණත වෙලා නැහැ. පදම් වෙලා නැහැ. පත්‍යම් වෙලා නැහැ. අපි කරන්න ඕනේ පුරවැසියෝ විදියට මේ දේශපාලන සාක්ෂරතාවය වැඩි කරන එක. අපි දැනුවත් වෙන එක. මේ දැනුවත් වෙලා විතරක් මදි. අපි මේක සමාජගත කරන්න ඕනේ. පොදු අවශ්‍යතාවයක් හදන්න ඕනේ. අන්න එතකොට විතරයි අපිට පුළුවන් පොදු බලපෑමක් කරන්න. ඒකින්ද මෙන්න මේ වගේ දේවල් වලට අපි බැන බැන හිටියා කියලා රට හැදෙන්නේ නැහැ. රට හැදන්න නම් අපි මුලින් හැදිලා ඉන්න ඕනේ. නිසි පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනතාවට විතරයි. ජනතාව හරියට උගත් බුද්ධිමත් වුණත් විතරයි. එතකොට විතරයි දේශපාලන යාන්ත්‍රණයට අපිට ඵලදායි විදියට හරි විදියට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හැමදාම තකරන් ටිකක් එහෙම නැත්නම් පොඩි පොඩි ගෙවල් ටිකක් හදලා දීලා එහෙම නැත්නම් හැමතැනින්ම පොඩි පාරවල් ටිකක් හදලා දීලා දේශපාලකයෝ ෂේප් වෙලා අත හොදගෙන යනවා. එහෙම නැතුව දේශපාලනයට පුද්ගලයා පුරවැසියා සවිඥානිකව දායක වෙන්න ඕනේ. එහෙම කරන්න අපි ඡන්දය දාලා විතරක් හරියන්නේ නැහැ. ඒක අපි හොඳින් මතක තබා ගත යුතුයි. එහෙම නැති වුණොත් අපිව හැමදාම දේශපාලකයෝ එන ඡන්දෙට ලෑස්ති කර කර ඉන්නවා විතරයි. ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරමුනේ. අපි මේ ගැන තවදුරටත් කතා කරමු තවත් මාතෘකාවක් එක්ක. අපි අදට පොඩ්ඩක් ගිහිල්ලා එන්න.